පුංචි දරුවන්ගේ හිතල හරි පිරිසිදු දේවල් උපදිනවනේ. මොකද ඒ හිත හරිම පිරිසිදුයි, හරිම නිර්මලයි. ඒක නිසා පුංචි දරුවෙකුට යමක් කිව්වොත් බොහොම හොඳින් මතක තියෙනවා. යමක් කරන්න කිව්වොත් බොහොම පැහැදිලිව කරන්න පුළුවන් ශක්තියක් පුංචි දරුවෙකුට තියෙනවා. ඉතින් ටෝටල් ලංක පුද්ගලික සමාගම පුංචි දරුවන් වෙනුවෙන් බොහොම දැවැන්ත කටයුත්තකට අත ගහලා තියෙනවා. 2013 2014 වසර වල දෙක පුරාවට මේ ව්‍යාපෘතිය බොහොම හොඳින් දියත් කරපු ටෝටල් ලංක පුද්ගලික සමාගම අපි ඒ පිළිබඳව කතා කරන්න පුංචි දරුවන් වෙනුවෙන් පැවැත්වෙන මේ චිත්‍ර තරඟය පිළිබඳව කතා කරන්නට පුංචි දරුවන් වෙනුවෙන් ඉඩක් වෙන් කරපු ටොයටා පුද්ගලික සමාගමට අපි එන්නට කියලා ආරාධනා කරා. මේ පිළිබඳව කතා කරන්නට ඉතින් ආරාධනා කළා ටොයටා පුද්ගලික සමාගමේ සැලසුම් මහා අලවි අංශ ප්‍රධානී තුෂාර ප්‍රනන්දු මහත්මයාට. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. එතකොට මේ මගේ ළඟින්ම ඉන්නේ කවුද දන්නවද? ගිය අවුරුද්දේ එහෙම නැත්නම් 2013 සිහින චිත්‍ර තරඟයේ ජයග්‍රහණය කරපු රමේෂා සඳුවනී ගුණසේකර. ආයුබෝවන් පුතේ. ඔයාට නම් මේ මැදිරිය අලුත් නෑ නේ, ඇවිල්ලා තියෙනවද නේද? හරි, තුෂාර මහත්මයා මුලින්ම අපි කතා කරමු මේ ටොයටා පුද්ගලික සමාගම මේ දරුවන් වෙනුවෙන් මෙවැනි කටයුත්තක් සංවිධානය කළේ ඇයි කියලා දැනගන්න කැමතියි. ඇන් අපේ පුංචි දරුවන්ගේ හිතවල හොඳ අලුත් අලුත් අදහස් තියෙනවා. ඒ කට්ටියගේ අදහස් නැවුම්. ඉතින් ඒ සිතුවිලි ඒ තියෙන සිතුවිලි අපිට එයාලගේ කලා හැකියාවන් එක්ක චිත්‍ර හැකියාවන් එක්ක එකතු කරවතින් හොඳ විශිෂ්ට නිර්මාණ එළියට එන්න පුළුවන්. අපි හැමෝම දන්නවා ලෝකයේ විශිෂ්ට නිර්මාණ ගොඩක් බිහි වෙලා තියෙන්නේ විශිෂ්ට නිර්මාණකරුවන්ගේ ඇතුළෙ තිබිච්ච හිතල තිබිච්ච හොඳ අදහස්වල ප්‍රතිඵලයක් හැටියට. ඒ වගේ මේ දරුවන් අද අඳින චිත්‍රය හෙට දිනේ හොඳ නිර්මාණයක් වෙලා ඒක ලෝකයේ දිනන නිර්මාණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ බෑක්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒ වටපිටාවත් එක්ක තමයි ඇත්තම මේ චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනය අපි තරඟාවලිය පටන් ගත්තේ. ලෝකේම මේක ලෝකයේ සාමාන්‍ය නවවෙනි සැරේට තමයි මේ තියෙන්නේ. ටොයටා මෝටර් රථ සමාගමේ 2004 වර්ෂයේ මේක පටන් අරගෙන මේ වෙනකොට ඉතාම සාර්ථක විදියට ලෝකේ රටවල් ගණනාවක ඉතාම සාර්ථක අන්දමින් පැවැත්වෙන චිත්‍ර තරඟයක් වෙලා තියෙනවා මේක. දැන් ලෝකේ පුරාවට පැවැත්වෙන තරඟයක් ලංකාවේ අපේ දරුවන්ට මේ අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා ටොයටා ලංකා සමාගම මව් සමාගම තීරණය කරද්දී අපේ ආයතනය කියන්නේ ලංකාවේ ශාඛාවක් විදිහටයි ලංකාවේ දරුවන්ට මේ අවස්ථාව ලබා දුන්නේ. අපි දන්නවා ලංකාවේ ගොඩක් කට්ටිය ගොඩක් අපේ හිටිය දුව දරුවන් එයාලගේ තියෙන දක්ෂතාවන් එක්ක ලෝකේ ජයගෙන තියෙනවා. අපේ නිර්මාණකරුවන් ගොඩක් ජාත්‍යන්තරයට ළඟා වෙලා ඒ කට්ටිය ජාත්‍යන්තරයට දිනලා තියෙනවා. ඒ වගේ අපේ ලංකාවේ මේ අද ඉන්න මේ පොඩි ළමයා මේ චිත්‍රයක් අඳින ළමයා හෙට දිනේ ජාත්‍යන්තර දිනන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිර්මාණ හැකියාවන් වර්ධනය කරන එක අපේ තියෙන වගකීමක් විදිහට අපි ටොයටා ලංකා ආයතනය ඒක අපේ සමාජ වගකීමක් හැටියට දකිනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ටොයටා ලංකා ආයතනය මේ වැඩසටහන ලංකාවට හඳුන්වා දෙන්නේ. රමේෂා සඳුවනී ගුණසේකර කියලා කියන්නේ 2013 මේ ටොයටා ලංකා සමාගම සංවිධානය කරපු සිහින චිත්‍ර තරඟයේ ජයග්‍රාහිකාව. මේ තියෙන්නේ රමේෂාගේ හිතේ ඇඳිච්ච බොහොම සුන්දර නිර්මාණය. අනේ කතා කරමුකෝ අපි රමේෂා. දැන් මේ වගේ චිත්‍ර තරඟයක් අඳින්න හිතුවේ, චිත්‍ර තරඟයට එන්න හිතුවේ, ඇයි මේ වගේ අදහසක් වගේ හිතේ ආවේ? මට ඒක කියන්න. හැමෝගෙම හිතේ එක එක අදහස් මෑවෙනවා. එතකොට මේ ටොයටා ලංකා ආයතනයෙන් අපිට අවස්ථාවක් ලබා දීලා තිනවා අපේ හිතේ මෑවෙන සිහිනකාරය චිත්‍රයකට හරවලා එවන්න. ඒ හින්දා මටත් හිතුණා චිත්‍රයක් අඳින්න. මේ අඳපු චිත්‍රය පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. මොකද වා මේ හිතේ ඇදිවිච්ච මොකද්ද මේ කාර් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම ඇඳේ එයා පව කාර් එකක්. ඒක වායු බලෙන් වැඩ කරන්නේ. එතකොට ඒක පරිසරයට හිතකරයි. ඒ කියන්නේ ඒ නිසා තමයි ඒ ගැන හිතලා මේ වගේ ලස්සන චිත්‍රයක් අඳින්න ඕන කියලා හිතුවේ. දැන් ඔයාට ඔයාගේ චිත්‍රයේ මේ ලස්සන චිත්‍රේ ලංකාවේ ඉන්න හැමෝම මේ නංගිලම් මල්ලේලා අයියා ලක්කලා ඔක්කොමලා චිත්‍රය එවනකොට ඔයාට මේ ඒ තරඟෙන් ජයග්‍රහණය කරා කියලා ජපානයට යන්න අවස්ථාවක් ලැබුණා කියලා දැනගත්තා මට මොකද හිතුණේ රමේෂා? ගොඩක් සතුට හිතුණා. ඒ කියන්නේ ලංකාවෙන් පළවෙනි ජපානට යන්න ලැබුණ පළවෙනි ජයග්‍රාහිකාව ලෙසට මට ගොඩක් සතුටුයි. අද බලන්නකො රමේෂා වෙනදට වඩා හරි ලස්සනයි. බලන්න එයා ජපානටම ආවේනික ඇඳුම ඇඳගෙන.
ජපානයට ආවේනික වෙච්ච අඳුම අඳගෙන ඉන්නවා. දැන් ජපානයට ගිහලා දැක්කේ මොනවාද? අර යාළුවොත් එක්ක අපි ඉන්නවා දකින්න කියන්නකෝ. ජපානයේ දව මොනවද දැක්කේ? කොහොමද ජපානයේ ගත කළේ කියලා? මුලින්ම මේ ටොයටා ඇතනේ මියුසියම් එකට අපි ගෙනිච්චා. ඊට පස්සේ කාසල් එකකට ගෙනිච්චා. තව එක්ස්ප්‍රෙස් කෝච් එකක් ගියා. බෝට් එකකත් ඩිනර් එක ගත්තා. ඒ වගේ ගොඩක් අත්දැකීම් ලැබුණා. අමතක නොවනම ජීවිතේ අමතක වන දවස් අතරට ඒ දවස් කීපය එකතු වුණා නේද? කියන්නකෝ. දැන් ඔයා කාත් එකද ගියේ? දැන් ඉස්සල්ලාම ඔයා මේ නේද රටකට ගියේ. එතකොට කොහොමද ගුවන් යානයේ ගිය විදිහ ඔයාට අමතක වෙන්නේ නැහනේ? ඒව කොහොමද ඔයාට දැනුනේ කියන්නේ? මම ගියේ අම්මයි තාත්තයි එක්ක. අලුත් අත්දැකීමක් ලැබුණා ගුවන් යානෙන් ගියේ. හරි සතුටුයි නේද රමේෂා? ජීවිතේ පළවෙනි වතාවට තමන්ගේ ජීවිතය අත්දැකීම් මේ විදිහට බෙදා හදාගත්තේ. මේ ටෝටල් ලංකා පුද්ගලික සමාගම සංවිධානය කරපු මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන මෙවර ජාතික නාලිකා මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන මෝටර් රථමේ සිහින කාර්තරංගය පිළිබඳව මේ කතා බහ කරමින් මේ තියෙන රමේෂට හම්බුණු සහතික සහ සම්මානය තමයි ටෝටල් ලංකා සමාගම ලංකාවේදී මේ තුෂාර් මහත්ම මේ සංවිධානය කළ ලබා දුන්නේ. ඒ පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරමු. අපි මුලින්ම මේ අපිට හම්බ වෙන චිත්‍ර අපිට සාමාන්‍යයෙන් ගිය අවුරුද්ද අපිට හම්බුණ ඔක්කොම චිත්‍ර 30,000ක් පමණ. ඒ ඒ චිත්‍ර වලින් අපි හොඳ මේ හොඳ විනිශ්චයකරුවන් රසක් එකතු කළා. ඒ කට්ටියගේ අවධානයට යොමු කළා. ඒකෙන් අපි හොඳම චිත්‍ර 60ක් අරගෙන ඒ 60 දෙනා අපි මුලින්ම ලංකාවේ සම්මාන වලකදී අගේනවා. ඊට පස්සේ අපි ඒ ටික ඒ චිත්‍රයකින් වැඩි හරියක් චිත්‍ර අපි ජපානයේ තියෙන මේ කන්ටෙස්ට් එකට යවනවා. එතෙන්දී එතනින් අයිමත් තෝරගන්න චිත්‍රවලේ ජයග්‍රාහකයන් තමයි අපි ජපානයට ගෙනියන්නේ. ඉතින් මේ වෙනකොට ටෝටල් ලංකා ආයතනයෙන් අපි සෑහෙන ආඩම්බරෙන් කියන්න කැමති මේ වෙනකොට දෙන්නෙක් අවුරුදු දෙකකදී අපි දෙන්නෙක් අපි යවලා තියෙනවා. ඉතින් අපේ තව ඉස්සරහට තව ලොකු බලාපොරොත්තු තියෙනවා. අපි ඇත්තරම මේ තරඟය අවුරුදු කාණ්ඩ 3ක් හැටියට තියෙනවා. ඒ අවුරුදු කාණ්ඩ 3ෙන්ම අපි කැමති ලංකාවේ දරුවෙක් හැම අවුරුද්දෙම අපිට පුළුවන් නම් ඒ අවුරුදු කාණ්ඩ 3ෙන්ම ජයග්‍රහණකෙක් කරන්න. ඒක තමයි අපේ ආයතනයක් හැටියට අපේ බලාපොරොත්තු ඉටු වුණා කියලා කියන්න පුළුවන් අවස්ථාව. අවස්ථාව. රමේෂ දැන් මේ පාර චිත්‍ර තරඟයට චිත්‍රයක් අඳිනවා? තාම අඳිනවා. තාම අඳිනවා. දැන් මේ පාර මොනවා වගේද හිතන් ඉන්නේ අඳි? ඔයාට හිතන ටික වෙනස්ම විදිහේ දෙයක් කරන්නනේ. හරි රමේෂා, මේ ඉන්නේ 2013 සිහින කාර්තරංගයේ ජයග්‍රහණය කරපු ජයග්‍රහිකාවගේ එක්කයි අපි කතා බහ කළේ. අපි සුබ ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාගේ ජීවිතය යහපත් වෙන්න ඕනේ. ඉදිරි කටයුතු බොහොම ලස්සනට, ඒ වගේම අධ්‍යාපනයනුත් ඉදිරියට යන්න අපි ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා. තුෂාර් ප්‍රනන්දු මහත්මයා සලසුම් හාලවි අංශ ප්‍රධානී ටොයට ලංකා පුද්ගලික සමාගමේ තුෂාර් ප්‍රනන්දු මහත්මයි මේ කතා බහට එක්කාසු වුණේ. 2014 ජයග්‍රහයකාව ගැනත් අපිට දැනගන්න හැකියාවක් තියෙනවා. 2014 ජයග්‍රහණය කරේ පුංචි දියණිය. අපි එයත් එක්කත් කතා කරන්න ඕනේ. ඊට කලින් අපි රූපරාම කීපයක් තියෙන බලලෙමුකෝ. මෙයව ගන්නද? ටොයටා චිත්‍ර තරගය පිළිබඳ අපි කතා කරමු. වෙලා චුට්ටක් බලන් ඉන්නකෝ. ටොයටා ලංකා පුද්ගලික සමාගම අපේ රටේ ශ්‍රී ලාංකේය දූදරුන් වෙනුවෙන් පවත්වන බොහොම සංවිධානය කරන දැවැන්තම කටයුතු තමයි මේ ටොයටා සිහින චිත්‍ර තරඟය. ඉතින් තමන්ගේ හිතේ ඇතිවන සිතුවිල්ල චිත්‍රයට නගලා ජයග්‍රහණය කරන්න හොඳ අවස්ථාවක් අපේ රටේ දූදරුවන්ට අත් වෙලා තියෙනවා. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ 2014 වර්ෂයේදී පවත්වපු චිත්‍ර තරඟය ජයග්‍රහණය කරපු පුංචි දියණියත් එක්ක. ඒ වගේම
ටොයිටා ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සහකාර කළමනාකරු අලවි අංශයේ ඉසුරු සමරගේ තපිත එකතුලා ඉන්නවා. අයබෝන් දෙදෙනාට පුතේ අයබෝන්. අයබෝන් ඉසුරු දැන් අපි ගිය වසරේ කතා බහ කරා. ගිය වසරේ ඔබ අපිත් එක්ක එකතුලා මේ තරඟය පිළිබඳව අපේ ලංකාවේ දූ දරුවන්ට කොහොමද මේකට එකතු වෙන්න පුළුවන් කියන කාරණා ගැන කතා කරා. කොහොමද මොන වගේ නීති රීතිද තියෙන්නේ? කොයි වගේ නීති රීතිවලද අපි යටත් වෙලා මේ තරඟයට එකතු වෙන්නට ඕනේ? ඕනෑම තරඟයක නීති රීති ගණනාවක් තියෙනවා. ඉතින් මේ තරඟයත් ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන තරඟයක් විදිහට ලංකාවට පමණක් නොවේ ලෝකයේ සියලුම රටවල්වලට පොදු වෙච්ච නීති රීති ගණනාවක් මේ තරඟය ඇතුලේ ටොයෝටා මෝටරත් සමාගම පනවල තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් අවුරුදු 15ට අඩු දරුවන් සඳහා තමයි මේ චිත්ත තරඟය විවෘත වෙන්නේ. කාණ්ඩ තුනක් යටතේ අවුරුදු 8න් 15 එක් කාණ්ඩයක්, අවුරුදු 8 සහ අවුරුදු 11 ඇතුළත්ව 8ත් 11ත් අතර එක් කාණ්ඩයක්, අවුරුදු 12 සහ අවුරුදු 15 ඇතුළත්ව අවුරුදු 12 සහ 15 යන තවත් කාණ්ඩයක් අතරේ කාණ්ඩ තුනක් අතරේ තමයි මේ තරඟය පැවැත්වෙන්නේ. ඒතරේ මේ සෑම කාණ්ඩයකින්ම අප බලාපොරොත්තු වෙනවා අපේ දුවල පුතාලා චිත්‍ර ඇඳලා එවයි කියලා. එතකොට අවුරුදු 8න් 15 8ත් 11ත් අතර 12ත් 15ත් අතර කියන මේ කාණ්ඩ තුනෙන්ම අපි ජයග්‍රහකයන් තෝරගන්නවා. මේ තියෙන්නේ සෙතුම්දි පුංචි දියණිය 2014 වර්ෂයේ ජයග්‍රහණය කරපු ජයග්‍රහිකාවගේ චිත්‍රය අපි මේ දකින්නේ. සෙතුම්දි කියන්නක පුතේ ඔයා මොකද්ද මේ ඇඳ කියලා? මියුසික් කාර් එකක්. ඇයි ඔයා මියුසික් කාර් එකක් අඳින්න හිතුවේ? අපේ පාරේ දුවන්නේ නැහැනේ මියුසික් කාර්. එක කුරුල්ලන්ගේ සද්දවලින් එක සත්තුවලින්ගේ හඬින් තමයි යන්නේ. ඒ කියන්නේ පාරේ දුවනකොට සත්තුන්ගේ හඬවල තමයි ඇහෙන්නේ. ඒ කියනවා ඒ තරම්ම සත්තුන්ගේ හඬට හරි ආසයි. සංගීතර කැමතිද ඔයා ගොඩක්? ඒක තමයි ඔයාගේ හිතේ ඇති වෙච්ච අදහස මේ විදිහට ඇඳනේ. දැන් ඔයා ජපානයට ගියාන නේද? පොඩි වයසකදී ජපානයට ගියානේ. කාත් එක්කද පුතේ ඔයා ගියේ? කවුරුද මේ ගමනට එකතු වෙන ඔයත් එක්ක? අම්මයි තාත්තයි. දැන් යාළුව එහෙම මොකද කිව්වා ඔයා ජපානය යනවා කියලා දැනගත්තාම? ගොඩක් සතුටුනානේ. එතකොට දැන් ඔයා ගිහලා මොනවද දැක්කේ? දැන් ජපානේ හරි වෙනස්. එහේ ඔයා යනකොට සීතලයිද? නෑනේ. හරි, එතකොට එහෙ ඉන්න යාළුවෝ හරි වෙනස්, ඒගොල්ලෝ අඳින විදිය වෙනස්, කතා බහ කරන විදිය වෙනස්. මොනවද ඔයා එහෙදි දැක්කේ කියන්නකෝ. මුලින්ම ටොයෝටා මියුසියම් එකට ගියා. ඊට පස්සේ බුලට් ට්‍රේන් එකේ ගියා. ඊට පස්සේ ස්කයි ට්‍රී එක බලන්න. අපි ටොයෝටා හයියෙන් කතා කරමු. ඊට පස්සේ බෝට් එකක ඩිනර් එකක් ගත්තා. ඊට පස්සේ ජපනීස් ටෙම්පල් එකකට ගියා. ගිහිල්ලා ඒ තියෙන දේවල් දැක්කා, ලස්සන ඡායාරූප ගත්තා. එතකොට අපේ සෙතුම්දි අමතක කරේ නැහැ එයාගේ චාරිකාව, සපංකමින් ජපන් ගිය චාරිකාව. ලස්සන පොතකට එයාට හැමදාම මතක් වෙන්නත්, ඒ විතරක් නෙවෙයි එයා ජපානයට ගිහලා දැක්කේ මොනවාද, එයා කාත් එක්කද ගියේ, ඒ අදහස් මේ සියල්ල පොතකට අරගෙන තියෙනවා බොහොම අපූර්වට. සෙතුම්දි, ඇයි පුතේ ඔයා මේ වගේ පොතක් එළියට දැම්මේ? ඇයි ඔයා මේ වගේ දෙයක් කරන්න හිතුවේ? අම්ම කිව්වද අපි මේක ලියමු කියලා ලස්සනට? එහෙනම් මං හිතනයි තාට කියලා මම චිත්‍ර ඇඳලා දුන්න තාත්තට. ඔයා මේ පොත්තට අවශ්‍ය කරන හැම චිත්‍රයක්ම ඇඳලා දුන්න තාත්තට නේ? ඊට පස්සෙ තමයි මේ වගේ ලස්සන නිර්මාණයක් සෙතුම් දිට අඳින්න හැකියාවක් ලැබෙන්නේ. ඉසුරු, දැන් අපි කතා කරමු ලංකාවේ තරඟය කොවිදරද පැවැත්වෙන්නේ, කොහොමද තරඟයේ දරුවන්ව මේ තරඟයේ ජයග්‍රහකින් බවට පත් කරලා තෑගි දෙන්නේ කොයි විදිහටද, කොයි වගේ නීති රීති? අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන දැන් මේ සෙතුම්දිගේ කාර් එක, එතකොට ඊට කලින් අපි බලපු රමේෂ දුවගේ කාර් එක, මේ කාර් දෙකම අපි සාමාන්‍යයෙන් පාරේ දකින වාහන නෙමෙයි. ඉතින් අපි මේ තරඟයෙන් බලාපොරොත්තු වෙන අන්නේ ඒකයි. ඉතින් නිරන්තරයෙන්ම අපි අපේ පුංචි දුව දරුවන්ට ආරාධනා කරන්නේ තමන් නිරන්තරයෙන්ම දකින පාරේ අපිට දකින්න තියෙන වාහන නෙමෙයි මේ තරඟයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබ අනාගතයේදී මේ අනාගතයේදී සමහරලාට මේ වැදගත් වෙන කාර් වෙන්න පුළුවන් මේ සෙතුම්දි සහ රමේෂා ඇඳලා තියෙන්නේ. ඉතින් මේක ලෝකයට වැදගත් වෙන, එහෙමත් නැත්නම් අනාගතයේදී ලෝකේ ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් निराකරණය කරන දෙයක්, එහෙමත් නැත්නම් ස්වභාව ධර්මය වෙනුවෙන් ඉදිරිපත් වෙන කාර් එකක්. මේ ආකාරයේ විශාල, ඒ කියන්නේ එකට සීමා නොවිච්ච විශාල පරාසයන් රාශියක් ඔස්සේ ඔබ හිතලා මේ තරඟයට නිර්මාණ ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ ඒ තමයි මේ තරඟයේ ජයග්‍රහණය කරන්න මූලික වශයෙන්ම දායකත්වයේ සපයන්නේ. ජපානයේ ටොයෝටා සමාගමේ ගරු සභාපතිතුමන් ගරු අකියෝ ටොයෝඩා මැතිතුමන්ට, ඒත් එක්කම ලංකාවේ ටොයෝටා ආයතන ප්‍රධාන විධායක මනෝහර රතුකොරළ මහත්මට, තුෂාරට, රුවන්ත, ඉසුරු ඇතුළු ටොයෝටා ලංකා ආයතන සියලු මාමලන් ඇඳලාට මේ පොත පිරිනමනවා. අපේ සෙතුම්දි බොහොම ආදරෙන් තමයි මේ කටයුත්තට එකතු වෙන. දැන් මේ සහතිකයත් චිත්‍රයත් බොහොම අපූර්වට දරුවට මතක හිතෙන විදිහට ලබා දීලා තියෙනවා. මේ පිළිබඳව කතා කරමු ඉස්සර අපි. ඔව්, විශේෂයෙන්ම ඔය ජපානයේදී මේ
සෙතුම්දි රමේෂ වගේම රටවල් 30කට ආසන්න මේ ළමයි 30 දෙනෙක් විවිධ රටවල් වලින් තමයි සහභාගී වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට විශාල අත්දැකීමක් මේ විවිධ රටවල් වල පුංචි දුවා දරුවන් එකට එකතු වෙන එක ජපානයේ වගේ රටක. ඉතින් ඒ අත්දැකීම තවත් වැඩි වෙනවා. ඒගොල්ලන්ට මතක හිටින විදිහට ඒගොල්ලන්ගේම චිත්‍ර නිර්මාණය කරලා ඒගොල්ලෝ animate කරලා කියන්නේ විද්‍යුත් මාධ්‍ය නිර්මාණය කරලා ඒගොල්ලෝ අන්තර්ජාලයට දාලා තිබ්බා. ඒ වගේම මේ වගේ ඉතාමත් වටිනා සහතිකයක් වොන්ට දීලා තිබ්බා. ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්ද ඔයට මොඩර්න් සමාගම මේ තරගාවලියේ වැඩි දියුණු කිරීම සඳහා විවිධ පියවර ගන්නවා. ඉතින් අනාගතයේදී අපේ ජයග්‍රහණය කරන දරුවන් තවත් වාසනාවන්ත වෙයි. මොකද නිරන්තරයෙන් මේ තරගයේ දියුණු වෙන නිසා. සෙතුම් දි වගේ අපේ කවුද රමේෂ වගේ බොහොම ආදරයෙන් මේ කටිකිතට එකතු වෙන්න පුළුවන්. ඉසුරු අපි අපේ දැන් ගෙදර බලන් ඉන්න අපේ අම්මලා කැමති තමන්ගේ දරුවොත් මේ තරගයට යොමු කරන්නේ. ඒක නිසා කොහොමද අපි මේ චිත්‍රය එවන්න ඕනේ සම්බන්ධ කරගන්න මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. මුලින්ම A3 ප්‍රමාණයේ කොළයක තමයි මේ චිත්‍රය ඇඳලා එවන්න ඕනේ. මේ කොළ ගොඩක් වෙලාවට ඕනෑම පොත් සාප්පුවකින් ගන්න පුළුවන්. ඊළඟට ඔබට මේ තරංගය සඳහා වෙන අයදුම් පත්‍රයක් තියෙනවා අන්තර්ජාලය ඔස්සේ භාගත කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පාසලෙන් එහෙමත් තමන්ගේ පාසල් වලට අපි පාසල ආරම්භ වෙනවා මම හිතන් තවත් දින කීපයකින් සෑම පාසලකටම දිවෙන්නේ සෑම පාසලකටම මේ අයදුම් පත්‍රය අපි යවලා තියෙනවා. එතකොට ඒහි කොපි එකක් ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ අයදුම් පත්‍රයක් ලබා ගන්න බැරි කවුරු හරි ඉන්නවා නම් චිත්‍රය පිටුපස නම ලිපිනේ ඒ වගේම වයස සහ උපන්දිනය ලියන්න අමතක කරන්නපා. මේ සියලු විස්තර ලියලා අපිට එවන්නට පුළුවන්. ඒ වගේම ජාතික නාලිකාවට ජාතික රූපවාහිනියට ගෙනලා දෙන්නත් පුළුවන්. ප්‍රධාන දොරටුවට ගෙනලා බාර දෙන්න. එතනදී අපි පුළුවන් මේ දේවල් සියලු දෙනාට ඔයාලා ලංක පොත්ගලක සමාවකට බාර දෙන්න. මොකද මෙවර මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ජාතික නාලිකාව. ලංකාවේ දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වෙන චිත්‍ර තරඟය මේ සිහින චිත්‍ර තරඟය වෙනුවෙන් ඔබේ දරුවන් උනන්දු කරන්න අපේ දරුවෝ ලෝකෙට අරගෙන යමු. ඒ ගිහිල ජයග්‍රහණය කර දරුවන්ගේ අනාගතය යහපත් කරමු. ඉසුරු ගොඩක් ස්තුතියි අද දවසේ එකතු වුණාට. එමනම් සෙතුම්දි ඔයාටත් පුතේ ගොඩක් ස්තුතියි. අපි සමු දෙනවා. ආයි දවසක අපි හම්බ වෙමු. 2015 ජයග්‍රහකවත් එක්ක අපිට හම්බ වෙන අවස්ථාවක් ලැබෙවි. ඉසුරු අයබෝවන්. 2013 ටොයෝටා සීනකාරයේ චිත්‍ර තරඟයට මගේ එයා පවර් කාය කැඳලා ලෝකයේ තුන්වෙනි තැන අරගෙන මම ජපානයට ගියා. 2014 මියුසික් සීනකාරයේ ඇඳලා ජය අරගෙන මා ජපානයට ගියා. අවුරුදු 15ට අඩු පුංචි ඔයාලටත් අපි වගේම අම්මයි තාත්තයි එක්කත් ජපන් යන්න පුළුවන්. කරන්න තියෙන්නේ පුංචි ඔයාගේ සිහිනකාරයේ ඇඳලා ටොයෝටා ලංකාවෙත එවන එක විතරයි. ටොයෝටා සිහිනකාරයේ චිත්‍ර තරඟය. හපන් කමින් ජපන් යන්න.